ඊයනි වඩු දවසක් අපි හැමෝට මේනිවාඩුනේ ඊයේ ඉරිදා. ඉතින් මට හිතනා අයියමයි දෙන්නම බොඩිම ඉන්න හන්දා ස්පෙෂල් විදිහට කෑම වෙලක් හදන්න දවල්ට. ඒක නිසා මම හැදුවේ කහබත්. බලමු කහබත් හදන්නේ කොහොමද සහ කහබත් එකට මගේ මෙනු එක කොහොමද කියලා. දැන් වල දෙක විදිහටම බටර් ටිකක් මන් ලිපේ තියලා ඒ ටික දියුණාට පස්සේ මං එකට සුදු ලුණු බී ලුණු රම්පේ කරපිංචා ඒ වගේම තමයි මං එකතු කරගත්තා කුරුඳු පොතු ඒ වගේම නිසාල්. මේ සේරම හොඳට තෙම්පරාද වුණාට පස්සේ මම හොදගත්ත හාල් ටික එකතු කරගත්තේ. මේ හාල් එක තමයි සම්බා හාල් එක. සම්බා කීරි සම්බා වගේ තමයි මට මතක. කොහොම හොන සම්බා හාල් එක තමයි මම එකතු කරගත්තේ. ඒ වගේම එකට ලුණු කුඩු ඒ වගේම කහ කුඩු මේ දේවල් ටික එකතු කරලා බට් ටික චුට්ටක් බටර් වල තෙම්පරාදු කළා. ඊට පස්සේ මේ බට් ටික මම ලිපෙන් අයින් කරලා ඒකට අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරලා මම මේක රයිස් කුකර් එක සාමාන්‍ය විදිහට බත් ටික දෙන තිබ්බා. බත් එක හැදෙනකම් ඊළඟට මම ලෑස්ති වෙන්නේ සොසේජස් වලින් තෙම්පරාදුවක් හදන්න. චිකන් තිබ්බනම් ගොඩක් හොඳයි. ඒ වුණාට චිකන් තිබ්බේ නැහැ, සොසේජස් විතරයි තිබ්බේ. බීලුණු, අමු මිරිස් ඒ වගේම තමයි සොසේජස් ටිකත් මම කෑලි වලට කපා ගත්තා. සාමාන්‍යයෙන් මම සොසේජස් කපන්නේ ටිකක් පොඩියට. එහෙම වුණාම තමයි තෙම්පරාදු කරනකොට හොඳට ෆ්‍රයි වෙලා සොසේජස් ටික තියෙන්නේ. ඒක නිසා මම සොසේජස් ටිකත් සාමාන්‍යයෙන් පොඩි කෑලි තමයි කපා ගත්තේ. සේරම ටික කපා ගත්තට පස්සේ pan එකකට තෙල් චුට්ටක් දාලා කපාගත සේරම මම එකපාරම තෙල් එකට දාගත්තා. ඊට පස්සේ මේ සේරම හොඳට චුට්ටක් ෆ්‍රයි වෙනකන් කලවම් කරන්න ඕනේ. ඒ වගේම ලුණු කුඩු කෑලි මිරිස් මම එකතු කරගත්තා. කැමති නම් අපිට ගම්බිරිස් කුඩු වගේ දෙයක් එකතු කරන්නත් පුළුවන්. ඒකිනුත් රස සහ සැර අපිට හම්බ වෙනවා. හැබැයි මම එකතු කරේ ලුණු කුඩු සහ කෑලි මිරිස් විතරයි. ඊට පස්සේ මේ සේරම හොඳට ෆ්‍රයි වුණාට පස්සේ මම එකට එකතු කරගත්තා තක්කලි සෝස් ටික. ඒකත් අවශ්‍ය නැහැ, ගෙදර තිබ්බ නිසා තව රස වැඩි වෙන නිසා තමයි මම එකතු කරගත්තේ. විනාඩි දෙකක් විතර ඊට පස්සේ මම ලිපේ තියලා ලිපෙන් අයින් කළා. මේ හදන්නේ මම කැට සලාදයක් හදාගන්න. පිපිඤ්ඤා, කැරට්, තක්කලි, බීලෝන සහ අමු මිරිස් එකතු කරලා තමයි මම මේ සලාදේ හදාගත්තේ. මේ සලාදෙට ගොඩක්ම රස සුදු පාට පිපිඤ්ඤක නෙමෙයි, කොළ පාට පිපිඤ්ඤක තමයි ගොඩක්ම රස. ඒ වගේම තමයි මේ සලාදෙට මම තව පුංචි දේවල් කීපයක් එකතු කරනවා කන්න ලැස්ති වෙනකොට. එතකම් මම එකතු කරන්නේ ලුණු කුඩු සහ ගම්බිරිස් කුඩු විතරයි. සලාදෙත් මම පැත්තකින් තියලා ඊළඟට හදන්නේ කොළමැල්ලුමක් හදාගන්න. සාමාන්‍යයෙන් සතියේ දවස්වල කොළමැල්ලුම් හැදෙන්නේ නැහැ. සත්‍යන්ත දවස්වල තමයි කොළමැල්ලුම් හදාගන්නේ. ඒක නිසා මම මේ විදිහට කලවම් කොළමැල්ලුමක් තමයි මේ හදාගෙන තියෙන්නේ. මේක තෙබුකලක් තියෙනවා. තෙබුකල කියලා කියන්නේ ශරීරයේ තියෙන සීනි මට්ටම අඩු කරන්න උදව් වෙන බලවර්ගයක්. ඒ වගේම තමයි මම දන්න විදිහට රසම රස කොළමැල්ලුම තමයි මඤ්ඤක කොළමැල්ලුම. ඉතින් මේකේ තියෙනවා ජපන් බටුකල, තෙබුකල ඒ වගේ ගොඩක් දේවල්. ඒකට මම කැලි මිරිස්, බීලුණු, ඒ වගේම තමයි අමු මිරිස්, පොල්, ලුණු කුඩු මේ සේරම එකතු කරලා විනාඩියක් දෙකක් විතර ලිපේ තියාගන්නවා. ඊට පස්සේ ලිපියෙන් අයින් කරලා මම මේකට දෙහි චුට්ටක් එකතු කරගන්නේ. සාමාන්‍යයෙන් කොළමැලුම් ගොඩක් වෙලා ලිපේ තියාගන්න එපා. ඒ වගේම තමයි මම පරිප්පු මාළුවකුත් හදාගත්තා. මේ තියෙන පරිප්පු මාළුව. ඒක හදන හැටි නම් මම පෙන්වන්න නැහැ. මොකද අපි හැමෝම දන්නවනේ. ඉතින් මේ හදාගත්ත පරිප්පු මාළුවට පොල් කිරි දාලා උතුරනකන් තමයි මේ තියෙන්නේ. දැන් කෑම ටික ලැස්ති. දැන් තියෙන්නේ හරි ලස්සනට මේක ප්‍රසන්ට් කරන්න. මං ගාව පොඩි කප් එකක් තිබ්බේ නැහැ. ඒක නිසා මං මේ වගේ පොඩි කිරි කප් එකකට තමයි කහබත් ටික දාලා මේ විදිහට පිගානට දාගත්තේ. මේට වඩා පොඩි කප් එකක් තිබ්බනම් හොඳයි. ඉතින් නැති නිසා තමයි මං එහෙම පාවිච්චි කළේ. මං කලින් කිව්වනේ කැට සලාදේ කන්න ලැස්ති වෙලා සීනි, විනාගිරි සහ සොයා සෝස් එකතු කරලා ඒ සේරම කලවම් කරලා තමයි මං කැට සලාදේ හදාගත්තේ. ඊට අමතර මම බිත්තරයකුත් අඹරලා තියාගත්තා. දැන් දවල් කෑම ලැස්ති. ලස්සනයි, ඒ වගේම තමයි රසයි. මම මේ හදාගත්ත කැට සලාදෙට සලාද කළ තිබ්බනම් තවත් රසයි. මේ සලාදේ ගොඩක් හදන්නේ චීනේ. චීනේ ගොඩක් ප්‍රසිද්ධ සලාදයක් තමයි මම මේ හදලා තියෙන්නේ. ඔයාලත් හදලා බලන්න. සාමාන්‍ය සලාදෙට ගොඩක්ම රසයි. නිවාඩු දවසට තමයි මේ වගේ ස්පෙෂල් කෑමක් හදන්නේ. මාත් එක්ක රැඳී සිටියට ඔයාලට ස්තුතියි.